කෘතහස දේශපාලඥයෙකු දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විද්වතුකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වූයේ අදවැනි දිනකයි. ඒ 1959 වසරේ සැප්තැම්බර් මස 26 වනදායි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 1925 වසරේ මව්බිමට පැමිණෙන බණ්ඩාරනායක මහතා 1928දී කොළඹ මහනගර සභාවට තේරී පත්වනවා. පසුව ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට වියංගුඩ අසුනින් නිතරගෙන් තේරීපත් වුණා. 1947 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අත්තනගල්ල අසුන ජයගත් බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ඩී සිනනායක මහතාගේ රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය දුරේට පත් වුණා. 1951 ජූලි 25 වනදා අමාත්‍ය දුරින් ඉවත් වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටවාගන්නේ දේශීය චින්තනය පෙරටු කරගනිමින්. ඒ මහතා 1952 මහමැතිවරණයෙන් පසු විපක්ෂ නායක ධුරයට පත් වුණා. සංඝ වෙද ගුරු ගොවිකම්කරු යන පංචමහා බලවේග පෙරටු කරගනිමින් විප්ලවයක් සිදු කළ බණ්ඩාරනායක මහතා 1956 අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාවේ හතරවන අග්‍රාමාත්‍යවරයා ලෙස තිවුරුන් දුන්නා. බණ්ඩාරනායක ගුණසමරු උත්සවයේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වුණා. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනිත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ුණා. දේශපාලඥයන් පිරිසක්ද ඊට එක්ව සිටියා. ඉතින් අලුත් ආණ්ඩුව ජනතාවගේ බහුතර කැමැත්තෙන් පත් කරන් තිනවා. ඒ ආණ්ඩුවට වැඩ කරගෙන යන්න ඉපි අවස්ථාවේදී හොඳ වැඩවලට හොඳයි කියන කවුරුත් එහෙම වටන්නේ නැහැ. තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඒකට අවශ්‍ය පිරිස ගොනු කරගෙන හැමෝම බලන්නේ ඒ අභියෝග ජය ගන්න. ඒ නිසා ඒගොල්ලන්ට හැකියාව තියෙනවා දේශපාලන පරිණතභාවයයි ඒ වගේම ඒ වටා රුක් වෙලා තියෙන සම්පත් දායකිනුත් එක්ක ඒ පහුගිය අත්දැකීම් එක කරගෙන යන්න මං හිතනවා හැකියාවක් තියෙනවායි කියලා. මේ අතර ගාලුමෝදුර බණ්ඩාරනායක පිළිරුව අසලදීද ගුණසමර උත්සවයක් පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දෑසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්නතුරු පිරිසක් බණ්ඩාරනායක පිළිලුවට පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටියා. උත්සවයෙන් අනතුරුව ඔවුන් මාධ්‍යමයේ මෙලෙස අදහස් පළ කළා. තවම මේ පක්ෂයේ තියෙන අර්බුදය විසඳිලා නැහැ. අර්බුදය විසඳෙන තුරු බණ්ඩාරනායක සීමතානන්ගේ ගුණසමරුව අපිට කොහෙත් කරන්න. ඒ නිසා මේ මැතිවරණය අවසන් වුණයින් පස්සේ උසාවි තීන්දු කීපයක් දෙන්න තියෙනවා. මේ තීන්දු අවසන් වුණාම අපිට පුළුවන් අපිට එක පක්ෂයක් විදිහට ගොඩ නැගෙයි. සමගි ජනබල සන්ධානයේ විදිහට අපි ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට. ඉතින් මම හිතන්නේ අපි හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් වෙච්ච ජනාධිපතිතුමා හැටියට අපි එතුමාව පිළිගන්නවා. අපි කැමති නෑ මේ රට අස්ථාවර වෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වර්ගයට හිටියට මේ රට රජයක් හැටියට පවත්වාගෙන යෑමට රජයක් කිරීම සඳහා සමගි ජන සන්ධානයට අවශ්‍ය ශක්තිය මේ මහ මැතිවරණදී ලැබෙනවා කියලා අපි විශ්වාස